කොහොමද ඔයාලට මම මීට කලින් ඔයාලට ගෝව හදන එක එක විදි අරගෙන ඇවිල්ලා තියෙනවා. ගෝව කාරිය, ගෝව තෙම්පරාදුව. අද මං හිතුවා ඔයාලට ගෝව සලාදයක් හදන හැටි කියලා දෙන්න. හරීම රසයි මේ සලාදේ, රසයි ගුණයි දෙකම තියෙනවා. අපි වීඩියෝ එකට යමු කොහොමද හදාගන්නේ කියලා බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න. ගෝවා ගෙඩියෙන් ගෝවා කොළ ටික වෙන් කරගෙන හොඳට සෝදලා මං අරගත්තා. ගෝවා ටික ස්ටීම් කරගන්න ඕනේ. මං රයිස් කුකරේ ස්ටීම් කරගන්නවා. ඔයාලත් මුලින්ම රයිස් කුකරේ හුමාලෙන් තම්බ ගන්න. තැම්බෙන අතරතුර භාජනයකට බිත්තර දෙකක් කඩා ගන්න. බිත්තරත් දාලා තමයි මම සලාදය හදාගන්නේ. බිත්තර දෙක හොදට ගසා ගන්න. ඊට පස්සේ අපි කැලමිරිස්, ලුණු, ගම්මිරිස් ටික දාගමු. කැලමිරිස් තේ හැන්දක් මම දාගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්, ලුණු වගේ රසානුව ටිකක් දාගන්න. දාලා සේරම ටික හොදට කලවම් කරගන්න. බිත්තරේ දැන් බැදගමු. පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දාලා බිත්තරේ බැඳින්න දෙන්න. අනිත් පැත්ත හරව ගන්නවා. බිත්තරේ බැදගෙන ඉවරයි. දැන් ගෝවා ටික තැඹිලා ඇති. අපි බලමු ගෝවා ටික හුමාලෙන් තැඹිලා තියෙනවද කියලා. ඔන්න දැන් ගෝවා ටිකත් ලෑස්ති. තම්බලා තියෙන ගෝවා ටික මං කතුරෙන් තීරුවල කපා ගන්නවා. ඔයාලා කැමති නම් වෙනස් විදිහට කපා ගන්නත් පුළුවන්. පොඩියට මං තීරුවල තමයි කපා ගන්නේ. සේරම ගෝවා ටික කපාගෙන ඉවරයි. කලින් බැදගත්ත බිත්තරයත් මම පොඩියට කපා ගන්නවා. කොටු හැඩයට තමයි කපා ගත්තේ. ඊට පස්සේ වෙනම් භාජනයකට හීනියට කපාගත්ත බීලූණු ගෙඩියකුයි අමුවිරිස් කරල් තුනකුයි අරගන්න. ඒකට දාගන්න ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුම්බලකඩ කුඩු, උම්බලකඩ කෑලි දාගන්නත් පුළුවන්. දෙහි උෂ මම දාගන්නවා. දෙහි ගෙඩියක උෂ මම අරගත්තා. සේරම ටික අතින් කලවම් කරගන්න. වැඩි අත පොඩි කරගන්නේ නැති වෙන්න කලවම් කරන්න. ගෝවායි බිත්තරයි තියෙන භාජනයට මේ ටික දාගන්න. අන්තිමටම කරන්න තියෙන්නේ සේරම ටික අතින් ටිකක් කලවම් කරගන්න. හැමදාම එකම විදිහට ගෝවා කන්නේ නැතුව ඔයාලත් මේ වගේ ගෝවා සලාදයක් හදලා රස බලන්න. හරීම රසයි. මේකනම් සුපිරිම ගෝවා සලාදයක්. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා රස බලන්න. වෙනස්ම රසකට තියෙනවා. වීඩියෝ එකෙන් ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුභ දවසක්.